තියෙන්නේ DNA පුස්තකාල ගැන. හරිද? එතකොට මේ DNA පුස්තකාල කිව්වහම මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ජීනෝමික DNA පුස්තකාල, අනිත් එක cDNA පුස්තකාල. හරිද? එතකොට මුලින්ම අපි කතා කරන්න යන්නේ ජීනෝමික DNA පුස්තකාල ගැන. හරිද? එතකොට මේ DNA පුස්තකාල ජීනෝමික DNA පුස්තකාලයක් කියලා එක අපි කරන්නේ මේකෙදී කිසියම් ජීවියෙක්ගේ ගෙනෝමේ තියෙන සමස්ත DNA ප්‍රමාණයම ශුද්ධ ජීවීන්ගේ රෝපණ එකතුවක් ඇතුළට ඇතුල් කරන එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මිනිසාගේ ජීනෝමික DNA පුස්තකාලය කියලා එකක් හදනවා නම් ඒකද අපි කරන්නේ මිනිසාගේ සෛලයක් අරගෙන ඒ සෛලයේ තියෙන समस्त DNA प्रमाण सैलक दिन समस्त DNA प्रमाण जीनोमे कि गिनोमे कि मानव शैले गिनोमे व्यंकर ये गिनोमे अभी कैबली वेल्ट कपन इक DNA कैबली वेल्ट कपन अर्थ इट पास DNA कैबली हेमे काकम वेन वेनम शुद्रजीवी तुट अतु करना अर्थ इट पास ये शुद्रजीवीन मे शुद्रजीवी रोपन एकतु अतुम आते ඒ මර්මාන ශෛලයේ තිබුණු සමස්ත DNA ප්‍රමාණය තියෙන්නේ. එතකොට ඒ වගේ හදා ගන්න ශුද්ධ ජීවීන්ගේ රෝපණ එකතුවකට තමයි අපි කියන්නේ DNA ජීනෝමික DNA පුස්තකාලයක් කියලා. පැහැදිලිද? එතකොට දැන් මම මුලින්ම ඔයාලට විස්තර කරලා දෙන්න යන්නේ ජීනෝමික DNA පුස්තකාලයක් හදන්නේ කොහොමද කියන ක්‍රියාවලිය ගැන. හරිද? ක්‍රියාවලිය තමයි මුලින්ම කියලා දෙන්න යන්නේ මේක හදන්නේ කොහොමද කියන එක ගැන. හරිද? මුලින්ම බලාගෙන ඉන්න. හරිද? එතකොට දැන් අපි මෙයාගේ ශෛලයක් ගමු. මේක මානව ශෛලියක් වෙන්න ඕනේ මොකක් හරි ඕනම ජීවියෙක්ගේ ශෛලියක් හරිද එතකොට අපි මෙතන ශූන්‍යෂ්ටික ශෛලියක් ගමුකෝ එහෙම ගත්තොත් එහෙම මේදී නැෂ්ටියේ තියෙනවා හරිද නැෂ්ටිය ඇතුලේ DNA විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා හරිද එතකොට මේ DNA ජීනෝමික DNA පුස්තකාලය හදන ක්‍රියාවලියේ පළවෙනි පියවර තමයි මේ වගේ මේ ශෛලියක් ඇතුලේ තියෙන DNA ටික अभी मे शैलिंग एलिए गोनी अरे देख मे वाल दिगनगन तीन DNA विसंगमने के अभी यार पटांगाधि में पियर पहाक क्रियावली आखते DNA विसंगमने की अनेटे मेन मे शैली अतल DNA टीके एलिए गलिए गाने DNA विसंगमने मगे इतोटे मुझे DNA विसंगमने ඊට පස්සේ දැන් මේ විදිහට එළියට ගත්ත DNA ටික තියෙනවා සම්පූර්ණ ගෙනෝමය. හරිද? ඊගාවට අපි කරන්නේ දැන් මේ සමස්ත ගෙනෝමය අපි සීමා එන්සයිම මගින් හෝ එහෙම නැත්නම් යාන්ත්‍රික බල මගින් කැබලි වලට ජීර්ණය කර ගන්නවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ මේ මෙතන තියෙන දිග DNA දාවනේ මෙතන තියෙන්නේ ඒ විදිහට තියාගෙන මේක හදන්න බෑ මේක අපි කැලිය වලට කපා ගන්න ඕනි හරිද කැලිය වලට කපා ගන්න ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔයාලට කියලා තියෙනවා එකක් තමයි සීමාකාරී එන්සයිම් සීමා එන්සයිම් දාලා ජීර්ණය කරන්නත් පුළුවන් එහෙම නැත්නම් යාන්ත්‍රික බලය යොදාගෙනත් මේක කැබලිය වලට කපන්න පුළුවන් පැහැදිලිද එතකොට අපි හිතුව මේ විදිහට කැලි අපිට කැලි තුනක් හම්බුණා කියලා හිතමු හරිද මම දැන් මේක පාට් තුනකින් අඳිනවා එතකොට මේක මේ ගෙන මේ ගෙනෝමේ විශාලත්වය මත පදනම් වෙලා මේ කැලි විශාල සංඛ්‍යාවක් ඇති වෙනවා. දැන් මම පැහැදිලි කරන්න ඕන නිසා හිතනවා මේකෙන් කැලි 3ක් හැදෙනවා කියලා. හරිද? විවිධ විශාලත්වයෙන් යුතු DNA කැවිලි. හරි. එතකොට මෙන්න මේ සමස්ත ගෙනෝමයම කැලුවට කැපුවට පස්සේ මේ වගේ කොටස් තුනක් හම්බුණා කියලා හිතමු. හරිද? එතකොට මේ තියෙන සමස්ත ගෙනෝමයේ තිබ DNA ප්‍රමාණය. පැහැදිලිද? හරි. එතකොට මේක කරන්න අපිට සීමා එන්සයිම යොදා ගන්න පුළුවන්. සීමා එන්සයිම එහෙමත් නැත්නම් යාන්ත්‍රික බල सीमा एंजाइम हो यांत्रिक बल उदागान पुलवाट दरा मेनमे डीएनए क्या दखरी साइल उदागा
බැක්ටීරියා සෛල බොහෝ විට එතකොට මේ බැක්ටීරියා සෛල තුලට මේ DNA කැපිලි අරගෙන යන්න මොන ඕන වෙනවද අපිට DNA මේ ප්ලාස්මිඩ ඕන වෙනවා හරිද අපි මේ DNA කැපිලි ප්ලාස්මිඩත් එක්ක සම්බන්ධ කරලා තමයි ඒවා අර බැක්ටීරියා සෛල තුලට ඇතුල් කරන්නේ පැහැදිලිද එහෙනම් අපිට ඕන වෙනවා තව ප්ලාස්මිඩ ඕන වෙනවා प्लास्मिड හරිද මේතු මෙන්න මේ ප්ලාස්මිඩියත් එක්ක මේ රතු පාට කොටස එකතු වෙනවා නැත්නම් ගණික ප්ලාස්මිඩියත් එක්ක කොළ පාට කෑල්ල එකතු වෙනවා ඔන්නෝ විදිහට දැන් අපි මේතෙන් තියෙන කොයි කණ්ඩනියු ප්ලාස්මිඩ සහ කණ්ඩනියු DNA එකට එකතු වෙනවා හරිද එතකොට දැන් බලන්න මෙතන මේ ප්ලාස්මිඩ ඇතුලේ ප්ලාස්මිඩත් එක්ක මෙන්න මේ ජීවියාගේ තියෙන සමස්ත ගෙනෝමයම තමයි මම දැන් මෙතන කෑලි තුනකින් නිරූපණය කරන්නේ එතකොට මේ සමස්ත ගෙනෝමයම මෙන්න මේ ප්ලාස්මිඩත් එක්ක එකතු වෙලායි තියෙන්නේ හරිද එතකොට ඊගාඩ් කරන්න තියෙන්නේ එහෙනම් මොකක්ද ඊගාඩ් කරන්න තියෙන්නේ මෙන්න මේ ප්ලාස්මිඩ ටික බැක්ටීරියා ධාරකය තුළට ඇතුල් කරන එක. පැහැදිලිද? එතකොට බැක්ටීරියා ධාරකය තුළට ඇතුල් කරද්දී දැන් මම එකක් මේ කලින් ඉගැන්නුවා මේ ඇතුල් කරන ක්‍රියාවලිය කීපයක් අපි ඉගෙන ගන්නවානේ. එකක් තමයි එකෙන් පරිණාමනය කියන ක්‍රියාවලිය. හරිද? මෙන්න මේ වගේ වාක්‍යයක් ධාරක සෛලයක් තුළට ඇතුල් කරන ක්‍රියාවලිය අපි හතරක් ඉගෙන ගත්තා. එතකොට අර ජානතුවක් වූ ඇග්‍රොබැක්ටීරියම් භාවිතය තව මේ බැක්ටීරියා භක්ෂක වෛරස් වල ගිනෝමේ භාවිතය සහ පරිණාමනය. එතකොට ඔන්නෝගෙන් පරිණාමනය කියන ක්‍රියාවලිය තමයි මේකදී යොදාගන්නේ. හරිද? එතකොට පරිණාමනයේදී කරන්නේ මොකක්ද? පරිණාමනයේදී කරන්නේ මෙන්න මෙයාගේ බාහිරින් තියෙන DNA ඒ බැක්ටීරියා සෛලයක් තුල මොකක් හරි සෛලයක ප්ලාස්ම පටලය හරහා කෙලින්ම සෛලය තුලට ඇතුල් කරන එක. බාහිරින් තියෙන DNA කෙලින්ම සෛලය තුලට ඇතුල් කරනවා ප්ලාස්ම පටලය හරහා. ඒක තමයි පරිණාමනය කියන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ විදිහට අපි දැන් මෙන්න මේ ප්ලාස්මිඩ ටික මේ බැක්ටීරියා ධාරකයන් තුලට පරිණාමනය කරගන්න ඕනේ. හරිද? එතකොට පරිණාමනය කරන්න මොකද කරන්න ඕනේ? අපි මේ බැක්ටීරියා ප්ලාස්මිඩත් එක්ක ඒ වගේ ධාරක සෛල විශාල ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. මොකද එතන ඉගෙනගද්දී ඔයාලා දන්නවා මේ පරිණාමනය කියන ක්‍රියාවලිය ගොඩාක් අකාර්යක්ෂම ක්‍රියාවලියක් වෙනවා. මොකද දැන් එක බැක්ටීරියා ධාරකයා තුලට, ඒ කියන්නේ මෙයාගේ මේ DNA එක ඇතුල් වෙච්ච එක බැක්ටීරියා ධාරක සෛලයකට ඒ වගේ ඇතුල් නොවුණු බැක්ටීරියා ධාරක සෛල මිලියන හෝ බිලියන ගණනක් ඉන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලි ඒ තරමට මේ පරිණාමනය කියන ක්‍රියාවලිය අකාර්යක්ෂම එකක්. හරිද? ඒ නිසා මොකද කරන්න ඕනේ? මෙන්න මේ බැක්ටීරි මේ ප්ලාස්මිඩත් එක්ක ඒ වගේ ධාරක සෛල විශාල ප්‍රමාණයක් අපි එකතු කරන්න ඕනේ. හරිද? ඒ විදිහ තමයි මේ පරිණාමනය කියන එක කරන්නේ. හරිද? එහෙම කරාට පස්සේ මෙන්න මේ වගේ
එක් බැක්ටීරියා ධාරකය තුළට මේවා ඇතුල් වෙනවා. හරිද? එතකොට මේකට ඇතුල් වෙයි රතු පාට එක. ඔන්න ඔය විදිහට මෙන්න මෙතෙන් තියෙන දැන් මේ ප්ලාස්මිඩ් ටික අපි බැක්ටීරියා තුලට පරිණාමණය කරනවා. හරිද? මේක පරිණාමණය. හරිද? එතකොට දැන් හැබැයි ඔයාලා දැන් අර කලින් ඉගෙන ගත්තා නේද? මේකට කලින් ඉගෙන ගත්තේ සලකුණු ජාන භාවිතය කියලා එකක්. හරිද? එතකොට මේ සලකුණු ජාන භාවිතා කරන්න උනේ ඇයි අපිට? හේතුව තමයි දැන් මෙහෙම මේ පරිණාමණය කියන ක්‍රියාවලිය අකාර්යක්ෂම නිසා හරිද අපිට කියන්න බෑ මේ අපි දාන හැම බැක්ටීරියා ධාරකයේ තුළටම මෙන්න මේ DNA ඇතුල් වෙනවාද කියලා. හරිද? එතකොට ඇත්තටම දැන් මම මේ විදියට ඇන්දාට මෙතන ඉන්නා මෙන්න මේ වගේ යත් ඉන්න ඕනනේ. මෙතන ඉන්නවා මේ වගේ කිසිම මෙන්න මේ DNA ඇතුල් නොවුණු බැක්ටීරියා ධාරකයොත් මෙතන ඉන්න අනිවාර්යෙන්. මොකද පරිණාමයනේ අකාර්යක්ෂම නිසා. හරිද? ඒ වගේම මෙතන ඉන්නවා තවත් මේ කට්ටිය. මෙන්න මෙහෙම යත් ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ අයත් ඉන්න පුළුවන්. හරිද? මොකද දැන් මෙතන දැන් අපි මෙන්න මෙයා මෙහෙම කන්ඩිනියු DNA සහ කන්ඩිනියු ප්ලාස්මිඩ මෙහෙම එකතු කරාට මෙහෙම මිශ්‍ර කරලා තිබ්බට මේ දෙන්න එකතු වෙන්න සඳහා හරිද අපිට හැමතිස්සෙම ෂුවර් කරන්න බෑ මෙන්න මේ හැම ප්ලාස්මිඩයක් එක්කම මේ DNA කණ්ඩයක් සම්බන්ධ වෙනවා කියලා. හරිද? එතකොට මෙන්න මෙතන ඇත්තට මේ වගේ ප්ලාස්මිඩක් තියෙනවානේ. හරිද? මෙන්න මේ අභිමත DNA කණ්ඩය කියන්නේ අපිට ඕන නිවේශකේ. මේක කියන්නේ නිවේශකේ කියලාත් කියනවා. එහෙම නැත්නම් අභිමත DNA කණ්ඩය කියලාත් කියනවා. හරිද? ඒ වගේ මෙන්න මේ DNA කණ්ඩයත් එක්ක සම්බන්ධ වෙච්ච ප්ලාස්මිඩක් තියෙනවා. එහෙම කිසිම DNA කණ්ඩයක් එක්ක සම්බන්ධ නොවුණු ප්ලාස්මිඩක් මේ විදිහට තියෙනවා. හරිද? එතකොට මේ ප්ලාස්මිඩ වර්ග දෙකක් මෙතන තියෙනවා. එතකොට දැන් මෙන්න මේ ප්ලාස්මිඩ ඔක්කොම ටිකනේ අපි පරිණාමණය කරන්නේ මේ බැක්ටීරියා ධාරකයෝ දාලා. එතකොට සමහර බැක්ටීරියා ධාරකය තුළට මෙන්න මේ වගේ අපිට ඕන DNA කණ්ඩ ඇතුල් වෙනවා. මේ තියෙන්නේ මේ වගේ DNA කණ්ඩ ඇතුල් වෙච්ච බැක්ටීරියා ධාරකයෝ දැන්. හරිද? එතකොට සමහර බැක්ටීරියා ධාරකයෝ ඉන්නවා මෙන්න මේ වගේ කිසිම මේ DNA එකක් ඇතුල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පරිණාමණය නොවුණු බැක්ටීරියා ධාරකයෝත් මෙතන ඉන්නවා. ඇත්තටම මෙතන බහුතරයක් ඉන්නේ කවුද? ඒ වගේ අර පරිණාමණයට ලක් නොවුණු බැක්ටීරියා ධාරකයෝ තමයි ඉන්නේ. මිලියන හෝ බිලියන ගාණක් ඉන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒ අතරේ තවත් අය ඉන්න පුළුවන්. මෙන්න මෙතන. මෙන්න මේ જાතිය ප්ලාස්මිඩයකින් පරිණාමණය වෙච්ච ධාරකයෝ ඉන්නත් පුළුවන්. හරිද? මේ මෙන්න මේ ප්ලාස්මිඩය ධාරකයා තුළට ගියා කියලා අපිට වැඩක් තියනවද? වැඩක් නැහැ. මොකද එයා අපිට ඕන DNA එකත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. හරිද? අපිට ඕනේ නැහැ මේ නිකම් ප්ලාස්මිඩයක් ධාරකයා තුළට දාගන්න. අපිට ඕනේ මෙන්න මේ DNA කෑල්ල ප්ලාස්මිඩයත් එක්ක සම්බන්ධ කරලා ඒ හරහා ධාරකයා තුළට ඇතුල් කරන්න. හරිද? එහෙනම් මෙන්න මේ જાතියේ බැක්ටීරියා ධාරකයෙන් ගිනුත් වැඩක් නැහැ. මෙන්න මේ වගේ සිම්පල් මේ DNA එකක් ඇතුළ නොවුණු ධාරකයන් ගිනුත් වැඩක් නැහැ. හරිද? එතකොට දැන් හැබැයි මෙන්න මේ ධාරක සෛල වර්ග දෙකම මෙන්න මේක ඇතුළ ඉන්නානේ. ඒ කියන්නේ මෙන්න මේ අපි මේ රෝපණය මාධ්‍ය ඇතුළ ඉන්නානේ. හරිද? එතකොට අපි මොකද්ද කරන්නේ මේ වගේ වැඩකදී? අපි ඒක තමයි අර සලකුණු ජාන භාවිතය කියලා එකක් ඉගෙන ගත්තේ කලින්. හරිද? සලකුණු ජාන භාවිතයේදී කරේ මොකක්ද? අපි ගොඩක් වෙලාවට يعني බොහෝ විට සලකුණු ජාන විදිහට භාවිතා කරන්නේ ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජානයක්. හරිද? ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජානයක්. එතකොට දැන් අපි ඇත්තටම කරන්නේ මෙන්න මේ මාර් දැන් කලින් විස්තර කරපු එකම තමයි සලකුණු ජාන භාවිතය කියලා කලින් විස්තර කරේ. මෙන්න මේ වගේ තැනකට අපි ඒ වගේ සලකුණු ජානයක් ඇතුළු කරනවා. ගොඩක් වෙලාවට ඒ සලකුණු ජාන විදිහට යොදාගන්නේ ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජානය. හරිද? එතකොට දැන් අපි දැන් මම ඒක සම්පූර්ණයෙන්ම ආයෙ විස්තර කරන්න යන්නේ නැහැ. දැන් කලින් කියලා දුන්න නිසා. හරිද? එතකොට මෙයාගේ එක සලකුණක් භාවිතා මේ කරලත් බෑනේ. අපි ඒකට සලකුණු දෙකක් පාවිච්චි කරා. නේද? ඒ කියන්නේ දැන් මෙන්න මෙයාගේ තැන් වලටත් අපි සලකුණු ඇතුල් කරානේ. හරිද?
හරි නේද? එතකොට දැන් හිතන්න මෙන්න මේ තියෙන එක මේ තියෙන්නේ මේ ප්‍රතිජීවක ප්‍රතිරෝධී ඥානයක්. අපි නිකන් නිකමට හිතන්න මේ තියෙන්නේ ඒ කියන ප්‍රතිජීවකයට ප්‍රතිරෝධී ඥානයක්. හරිද? ඊගාට මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙනවා B කියන ප්‍රතිරෝධ මේ ප්‍රතිජීවකයට ප්‍රතිරෝධී ඥානයක්. හරිද? ප්‍රතිජීවකයට ප්‍රතිරෝධී ඥානයක් තියෙනවා නම් ඒ ප්‍රතිජීවකයේ දැම්මා කියලා ඒ බැක්ටීරියා සෛලය විනාශ කරන්න පුළුවන්ද? විනාශ කරන්න බෑ. මොකද ඒ ප්‍රතිජීවකයට ඔරොත්තු දෙන්න පුළුවන්. හේතුව තමයි දැන් ප්‍රතිරෝධී ඒ ප්‍රතිජීවකේ ප්‍රතිරෝධී ඥානයක් යාගා තියෙන නිසා. හරිද? එතකොට දැන් බලන්න මෙන්න මේ වගේ එක්කෙනෙක් ඇතුල් වුණා නම් හරි මෙන්න මේ වගේ ප්ලාස්මිඩයක් ඇතුල් වුණා නම් මෙයා ගාව ඒ කියන ප්‍රති ඒ කියන ප්‍රතිජීවකයටයි B කියන ප්‍රතිජීවකයටයි ඒ කියන දෙකටම ප්‍රතිරෝධී ඥාන තියෙනවා මෙයා ගාව. හරිද? එයා ගාවේ ಜಾති දෙකටම මේ ඔරොත්තු දෙන්න පුළුවන් ඥාන තියෙනවා. එතකොට දැන් අපි ඊගාට කරන්නේ මොකක්ද එහෙනම් මෙන්න මේ බැක්ටීරියා ධාරකයෝ ටික අපි වගා කරනවා රෝපණ මාධ්‍යයක ඒ රෝපණ මාධ්‍යයට අපි දානවා A සහ B කියන ප්‍රතිජීවක දෙක හරිද මෙන්න මෙයාගේ මෙහෙම පෙට්‍රි දේශයක් අරගෙන මේ කට්ටිය අපි රෝපණ මාධ්‍යයේ වගා කරනවා හරිද එතකොට මෙන්න මේ රෝපණ මාධ්‍යයට අපි යොදනවා A කියන ප්‍රතිජීවකය සහ ප්‍රතිජීවකය සහ B කියන ප්‍රතිජීවකය යොදනවා. හරිද? එතකොට දැන් A කියන ප්‍රතිජීවකය B කියන ප්‍රතිජීවකය දෙකම මෙන්න මේ රෝපණ මාධ්‍ය තුල තියෙනවා. හරිද? එතකොට දැන් බලන්න මෙතනින් මෙන්න මේ සෛලයට මේ රෝපණ මාධ්‍ය තුල වක මේ ජීවත් වෙන්න පුළුවන්. හරිද? හේතුව තමයි A සහ B කියන ප්‍රතිජීවක දෙකටම මෙයාට ඔරොත්තු දෙන්න පුළුවන් නිසා. හරිද? මෙයාටත් මේ රෝපණ මාධ්‍ය තුල ජීවත් වෙන්න පුළුවන්. මේ සෛලයටත් මේ රෝපණ මාධ්‍ය තුල ජීවත් වෙන්න පුළුවන්. හරිද? මේ සෛලයට ජීවත් වෙන්න කොහොමඩවත් බෑ. මොකද ප්‍රතිජීවක දෙකක් මගින්ම මෙන්න මේ ಜಾති සෛල ආවොත් මේ රෝපණ මාධ්‍යයට මේ සෛල විනාශ කරලා දානවා. මොකද මේ ප්‍රතිජීවක දැන් එකකටවත් මෙයාට ඔරොත්තු දෙන්න බැරි නිසා. හරිද? එතකොට දැන් මේ සෛලය ගත්තොත් එහෙම මෙයාගේ එක ප්‍රතිරෝධී ඥානයක් තියෙනවා තමයි. හරිද? එතකොට A කියන ප්‍රතිරෝධී A කියන ප්‍රතිජීවකයේ ප්‍රතිරෝධී ඥානය තියෙනවා. හරිද? හැබැයි B කියන ප්‍රතිජීවකයේ ප්‍රතිරෝධී ඥානයක් මෙයා ගාව නැහනේ. හරිද? එයා ගාව තියෙන එක සලකුණක් විතරයි. හරිද? අනිත් සලකුණ නැහැ. එහෙනම් B කියන ප්‍රතිජීවකයට එයාට ඔරොත්තු දෙන්න බැරි නිසා මේ වගේ සෛලත් විනාශ වෙලා යනවා. හරිද? එහෙනම් අවසානයේදී මේ රෝපණ මාධ්‍ය ඇතුලේ ජීවත් වෙන්නේ කවුද? ඒ කියන්නේ ගුණණය වෙමින් පවතින්නේ කවුද? මෙන්න මේ ජාතියේ සෛල විතරයි. ඒ කියන්නේ අපිට අවශ්‍ය DNA ඛණ්ඩයත් එක්ක සම්බන්ධ වුණු ප්ලාස්මිඩ මගින් පරිණාමණය වෙච්ච සෛල විතරයි අවසානයේදී මේ රෝපණ මාධ්‍ය ඇතුලේ ජීවත් වෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ වගේ සෛල මේ රෝපණ මාධ්‍ය ඇතුලේ ඝනාවාස හදා ගන්නවා. හරි මම යදින්නේ එතකොට එයාගේ බැක්ටීරියා ඝනාවාස. හරිද? එයාගේ බැක්ටීරියා ඝනාවාස හදා ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ එක් එක් ඝනාවාසයෙන් අපි ඒ සෛල වෙන් කරලා ගන්නවා අපෝ. හරිද? මෙන්න මෙයාගේ. හරිද? එතකොට දැන් මේ මෙන්න මේ කට්ටියගේ ඉන්නේ මේ පරීක්ෂණාලය ඇතුළේ ඉන්නේ අර රතු පාට එක්කෙනා රතු පාට මේ DNA කොටස තියෙන බැක්ටීරියා ධාරකයෝ. හරිද? එතකොට එක ධාරකයක විතර නෙමෙයි ධාරක සෛල මේ මිලියන ගානක් මෙතන තියෙනවා. හරිද? මයිකක් විතර මෙතන ලුක් කරලා අඳිනවා. හරි ඊගාවකේ ඉන්නේ
අනර අනිත් කොළ පාට එක තියෙන බැක්ටීරියා ධාරකයක් කියලා හිතමු. හරිද මේ වගේ අනිත් සෛලලා තියෙනවා සහ ගොඩක්. හරිද ඊට පස්සේ අනිත් එකේ ඉන්නවා අර නිල් පාට කොටස තියෙන බැක්ටීරියාව. එතකොට අපි කරන්නේ එතකොට මෙන්න මේ රෝපණ මාධ්‍යෙන් අපි මේ කට්ටිය වෙන් කරලා ගන්න. يعني මෙන්න මේ පරීක්ෂණාලේ ඉන්න ඔක්කොම මෙන්න මේ රතු පාට DNA කොටසට අදාළ ජානීය සහිත බැක්ටීරියා ධාරකයෝ. මේක ඉන්නේ මෙන්න මේ DNA කෑල්ල සහිත බැක්ටීරියා ධාරකයෝ. මේක ඉන්නේ නිල් පාට DNA කෑල්ල සහිත බැක්ටීරියා ධාරකයෝ. හරිද? එතකොට දැන් බලන්න අපි මේකෙදි මෙන්න මේ ක්‍රියාවලිය අවසානයේදී කරලා තියෙන මොකක්ද? මෙන්න මේ සෛලයේ තිබුණු සමස්ත DNA ප්‍රමාණයම ඒ සෛලයේ ගෙනෝමේ තියෙන DNA සමස්ත ප්‍රමාණයම අපි අවසානයේදී ශුද්‍ර ජීවීන් රෝපණ එකතු අතුරට අරගෙන තියෙනවානේ. හරිද? මේ සමස්ත DNA ප්‍රමාණය හැම DNA කැලලක්ම මේ ජීවිතයේ තියෙන ඔක්කොම DNA කැල ටික දැන් අවසානයේ තියෙන්නේ ශුද්‍ර ජීවීන්ගේ රෝපණ එකතුවක් ඇතුලේ. හරිද? එතකොට මෙන්න මේ වගේ තමයි අපි කියන්නේ මොකක් කියලාද? ජීනෝමික DNA පුස්තකාලයක් කියලා කියන්නේ මෙන්න මේ ශුද්‍ර ජීවීන්ගේ රෝපණ එකතුවට. හරිද? මෙන්න මෙයාගේ රෝපණ එකතුව තමයි කියන්නේ අපි අවසානයේදී ජීනෝමික DNA පුස්තකාලයක් කියන. පැහැදිලිද? ජීනෝමික DNA පුස්තකාලයක්. හරිද? එතකොට දැන් මෙයාගේ DNA පුස්තකාලයක් හදාගන්න එකේ ප්‍රයෝජනයක් තියෙන්න පැහැ. ඒක ප්‍රයෝජන කීපයක්ම තියෙනවා. ඒකෙන් ඔයාලට එකක් කියලා තියෙනවා. අපිට මේක යොදා ගන්න පුළුවන් අනුක්‍රම නිර්ණය සඳහා. හරිද? ඒ කියන්නේ කිසියම් දවසක අපිට ඕන වුණා කියලා හිතන්නකෝ මෙන්න මේ සෛලයට ආත් ජීවියාගේ DNA අනුක්‍රම නිර්ණය කරගන්න. ඒ කියන්නේ DNA අනුක්‍රම නිර්ණය කියන එක අපි පස්සේ කතා කරන්නේ. ඒකෙදි කරන්නේ ඇත්තටම ඒ DNA දැන් මේ DNA කැල ගත්තොත් එහෙම මේක DNA භෂ්මණු පිළිවෙලන්නේ මේක තියෙන්නේ. මෙන්න මේ භෂ්මණු පිළිවෙල කියෝ ගන්න. කියෝන ඒ කියන්නේ ඇඩිනින් ඊට පස්සේ තියෙන තයිමින් ඊට පස්සේ ගුවිනින් ඊට පස්සේ ආයෙ තයිමින් ඔන්න ඔය විදිහට බස්මණු පිළිලා තියනානේ. ওই බස්මණු පිළි එකින් එකට කියෝගන යන එක තමයි කියන්නේ DNA අනුක්‍රම නිර්ණය කියලා. හරිද? එතකොට මේ DNA අනුක්‍රම නිර්ණය කරන්න අපිට මෙන්න මේ වගේ ජීනෝමික DNA පුස්තකාලයක් යොදා ගන්න පුළුවන්. හරිද? එතකොට මේක අනුක්‍රම නිර්ණය කරනවා නම් මොකද කරන්නේ? ආපු වතාවක් මෙන්න මේ බැක්ටීරියා ධාරක සෛල ජීර්ණය කරලා ඒ DNA ටික එළියට අර ගන්නවා. හරිද? එතකොට එළියට අරගත්තාම ඒ DNA ඇතුළේ තියෙන මොනවාද? අර අපිට ඕනේ මේ DNA කොටස ටික යාගාව තියෙනවනේ දැන්. හරිද? එතකොට රතු පාට DNA කැලලට අදාළ අනුක්‍රමයේ නිර්ණය කර ගන්න ඕන නම් මෙන්න මේ බැක්ටීරියා ධාරකයෝ ටික ජීර්ණය කරලා හරිද? ඊට පස්සේ මෙන්න මේ රතු පාට DNA කැලල එකෙන් වෙන් කරගෙන ඒකේ අනුක්‍රමයේ නිර්ණය කර ගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ DNA පුස්තකාලය ජීනෝමික DNA පුස්තකාලය හදන්නේ සහ ඒකේ වායිත කරන්න ඔය විදිහට.